ආයුබෝවන් පුතේ හැමෝටම පුතේ දැන් අපි අද එදත් ඊයේත් කරා මං හිතන්නේ අපි වීඩියෝ එකක් ඡේද ගැන දැන් මේ දවස් ටිකේම තියෙන අපිට තුන අතර ඡේද කරන්න අදත් මං ඡේදයක් ඔයගලන්ට කරනවා බලන්න මේ ඡේදයෙන් පස්සේ ඔයගලන්ට මේ ඡේදය මං ආපහු එවනවා දැන් හොඳට අහගන්න මොකද්ද මේ ඡේදය කියලා මම ඉස්සරහ කියවන්නම් සුනිල් වලව්වේ වත්තට බැස්සේය එහි තේරගස් දෙකත් බුලත් වැල් ගිය කහට ගසත් මී කලයේ තිබුණු කජු ගසත් පැණිවරකාවත් පසු කර පහලට ගියේය වැට අද්දරට ගියේය ඔහු සෙමින් සෙමින් වැටෙන් පැන්නේය පැන ඇඹුල් පේර ලන්දට සේන්දු විය ඇඹුල් පේර ඉදී තිබුණි ඔහු ලහි ලහියේ එකක් දෙකක් කඩා ගත්තේය කෑවේය ඒවා මීම මී පැණි රසය කලිසන් සාක්කු දෙකම ඔහු ඇඹුල් පේරවලින් පුරවා ගත්තේය ඔහු පසුව කමිසය ඇතුළට ඉඟ වටා ඇඹුල් පේරලා ගත්තේය හොඳයි දැන් ඔයාලට මේ පොඩි ඡේදෙ තේරෙන්නේ නැති මම තේරුම් කරලා දෙන්න මුලින් ඉඳලා බලන්න මේකේ කවුද පුතේ ඉන්න චරිතය මේකේ ළමයෙක් කිනේ ළමයාගේ නම මොකද්ද සුනිල් බලන්නකෝ සුනිල් වලව්වේ වත්තට බැස්සේය ඔයාලා දන්නවනේ වලව් ගැන නේද ඒ දවස්වල හිටපු අපේ ප්‍රභූ පිහසක් ජීවත් වුණ ගෙවල් විශේෂයක් තමයි පුතේ වලව්වක් කියලා කියන්නේ එතකොට මේ වලව්වේ වත්ත ලොකුවට තියෙනවනේ මේ සුනිල් කියන ළමයා වලව්වේ ඇතුළේ ඉඳලා වත්තට බැස්සා බැහැලා ඒ වත්තේ තියෙනවා පුතේ මේවා මොනාද තියෙන්නේ පේරගස් දෙකක් බුලත් වැල ගිය කහට ගසක් අන්න පේරගස් කීයක් තියෙනවද දැන් මේ බලව්වත්තේ මිදුලේ තියෙනවා පේරගස් දෙකකුයි බුලත් වැල ගියපු කහට ගහකුයි කහට කියලා ගස් වර්ගයක් තියෙන ඒ ගහට ගිහින් තියෙනවා මොකද්ද බුලත් වැලක් ගිහිලා තියෙනවා ඊට පස්සේ බලන්න මී කලයේ තිබුණු කජු ගසත් පැණිවරකාවත් පසු කර පහළට ගියේය පැණිවරකාව කියන එක දන්නවනේ පැණිවරකාවත් කියලා මෙතන ඒ කියන්නේ පැණිවරක ගහකුයි ඊට පස්සේ කජු ගහකුයි තියෙනවා ඒකේ මී ඒ අසල මී කලයකුත් තියෙනවා මේවා පහු කරගෙන මෙයා යනවා කොහෙද පුතේ වත්ත පහළට වලව්වත්තේ පහළට යනවා බලමු මෙයා පහළට යන්නේ ඇයි කියලා මෙයා දැන් වලව්වත්තේ වැට තියෙනවනේ දැන් දැන්නේ තාප්ප තියෙන්නේ සාමාන්‍ය ඒ දවස්වල තිබුණේ වැටක් ගහලා තිබුණේ කම්බි වලින් වැටක් ගහලා කටු කම්බි වලින් වැටක් ගහලා තිබුණේ මෙයා යනවා වැට අයිනට ගිහිල්ලා වැට අද්දරට ගියා කියන්නේ මොකද්ද අද්දර කියන්නේ මම එදත් කියලා දුන්නා මෙතන වැට අද්දර කියලා කියන්නේ මොකද්ද තේ වැට ළඟට නැත්තම් සමීපයට ඔන්න යනවා ඔහු ඊට පස්සේ සෙමින් සෙමින් වැටෙන් පැන්නේය මෙයා මොකද කරන්නේ අර කම්බි පොටවල් පොඩ්ඩක් උස් කරලා මෑත් කරලා ඒකෙන් පැන්න ඔන්න එහා පැත්තට පැනලා මෙයා යනවා පුතේ කොහෙටද ඇඹුල් පේර ලන්දට සේන්දු විය ඇඹුල් පේර ලන්ද කියන්නේ ලන්දක් කියන්නේ සාමාන්‍ය පොඩි කැලෑවක්නේ මේ කැලෑවේ තියෙන්නේ මොනවද මේ වැඩිපුරම ඇඹුල් පේර ගස් වැඩිපුර තියෙන ඕගොල්ලෝ දැක්කල ඇති ඇඹුල් පේර පුතේ අර චූටි පේර ගෙඩියක් ඇඹුලයි රසයි පැණි රසයි ඉතාමත්ම මිහිරි පළතුරක් හරි ඔන්න සේන්දු වෙනවා කියන්නේ මොකක්ද අන්න තවත් ළඟට අපිට මේ සමීපයට අද්දරට කියන ආව පුතේ අලුත් වචනයක් මොකද්ද සේන්දුයි සේන්දුය කියන්නේ මොකද්ද ළඟ ආ වුණා මෙයා වැටින් පැනලා ඇඹුල් පේර ලන්දට හිමිසරෙන් ළඟා වුණා සේන්දුනා කියන්නේ ඒකයි ඇඹුල් පේර ගෙඩි ඉදිලා තිබුණලු ඔහු ලහි ලහියේ එකක් දෙකක් කඩා ගත්තේ මොකද්ද මේ ලහි ලහියේ කියන්නේ ඉක්මනින් මෙයා ඉක්මනින් ගිහිල්ලා එකක් දෙකක් කඩා ගන්නවා කඩා ගන්නේ මොනවද ඇඹුල් පේර කඩාගෙන නිකන් ඉන්නේ ඒ වෙලාවෙම කාලා දානවා ඒවා මීම මී පැණි රසය ඒව නිකම් පැණි රස නෙමෙයි මීම මී පැණි අපි කියන්නේ මී පැණි තාම රසයි කියලානේ අපි කියන්නේ ඒක තමයි ඒකට පුතේ මේ අර උපමාවක් වගේ දාලා තියෙන්නේ මීම මී රසයිලු මේ ඇඹුල් පේර හරිද ඊට පස්සේ මෙයා මොකද බලන්න කරන්නේ කලිසන් සාක්කු දෙකම ඇඹුල් පේර වලින් පුරවා ගත්තේය මෙයා මොකද කරන්නේ ඇයි පේර ලන්දේ ඇඹුල් පේර ගොඩක් ඉදිලා තියෙනවනේ මෙයා මුලින්ම එකක් දෙකක් කඩා ගත්තා ටට්ටක් ගාලා ඒවා කෑවා ඉතින් මේව දැන් මීම මී රසයි දැන් මෙයාට හැම වෙලාවෙම මෙතනට එන්න බෑනේ පස්සේ කන්න කියලා මෙයා ඇඹුල් පේර ඉදිච්ච ඇඹුල් පේර අරගෙන මුලින්ම පුරවගත්තේ කොහෙද කලිසන් සාක්කු දෙකම පුරවගත්තා පසුව කමිසය ඇතුළට ඉඟ වටා ඇඹුල් පේරලා ගත්තේ යා බලන්නකෝ ආයේ කොහෙද දාගත්තේ කියලා කලින් දැන් මෙයා මෙහෙම කමිසය ඇඳලා තියෙන තේ කමිසයේ සමරක්කට මෙයා යට කරලා ඉන්නේ නැත්තේ කලිසමට. එතකොට මොකද කියන්නේ මේ ඇතුලෙන් දාගත්ත ඇඹුල් පේර දාලා දැම්මා පස්සේ ඔයාලත් එහෙම කරලා ඇතිනේ. දැම්මා පස්සේ මෙතන අර යට කරලා තියෙන නිසා පල්ලෙහාට යන්නේ නැහැ ඇඹුල් පේර. එතන ඉඟ වටා කියන්නේ ඉන වටේටම ඇඹුල් පේර දාගත්තා. පැහැදිලිද? දැන් එනවා ඔයාලට කියන්න පුළුවන් ද මෙයා කොහෙද ඇඹුල් පේර දාගත්තේ කියලා. කොහෙද පුතේ? කමිසයේ කලිසමේ සාක්කු දෙකේ කමිසයේ ඇතුළට දැම්මා ඉඟ වටා ඇඹුල් පේර හිටන විදියට. පැහැදිලිද හොඳයි එහෙනම් අපි ආයෙ චුට්ටක් පුතේ මෙන්න මේවට උත්තර මතක් කරගමු සුනිල් හිටියේ කොහෙද වලව්වක එයා බැස්සේ මොකටද
වලව් වත්තර බැස්සා. ඒ වලව් වත්ත තිබුණ පළතුරු මොනවද? පේරගස් දෙකක් තිබුණා. බුලත් තැලක් ගියපු කහට ගහක් ගියා. එතකොට අපෙන් ඇහුවොත් බුලත් තැල ගියේ මොන ගහටද කියලා? කහට ගහට තමයි ගියේ. ඊට පස්සේ පුතේ මෙයා මී කාලේ තිබුණේ කොහෙද? මී කාලේ තිබුණේ කජු ගසයි පැණිවරකාවයි ළඟ. ඒවත් පහු කළා මෙයා කොහෙටද යන්නේ? වලව්වත්ති වැට ළඟට යනවා. වැටෙන් ඊට පස්සේ මොකද කරන්නේ? මෙයා හිමින් හිමින් පැනලා කොහෙටද යන්නේ? ඇඹුල් පේරලන්දට. ඇඹුල් පේරලන්දට ගිහිල්ලා මෙයා මොකද යන්නේ? ඇඹුල් පේර කඩාගෙන එයාගේ කලිසමේ සාක්කු දෙකේ කමිසේ ඉඟ වටේ මෙයා මොකද කරන්න පුතේ? මේවා පුරවා ගන්නවා. පැහැදිලිද පුතාලට? හොඳයි. මේක පුතේ අඹයාලුව කියන පොතේ තියෙන්නේ, ටීබී ලංගරත් මහත්මයාගේ. පුතාලට පුළුවන් නම් අඹයාලුව පාඩම පොඩ්ඩක් බලන්න, බලලි වෙලා කියව ගන්න. මේ නිමාඩු කාලේ නිසා කියවීම අනිවාර්ය නෑ, නමුත් කියව ගන්න පුළුවන් නම් හොඳයි. කියවන එක ගැටලුවක් වෙන්නේ නෑනේ පුතේ, කොච්චර කියවුවත් හරි. ඊට පස්සේ මේකෙන් මම ඔයගලන්ට ප්‍රශ්න ටිකක් සකස් කරලා තියෙනවා, බලන්න. මේවට උත්තර කියන්න, උත්තර ලියන්න මම මේවා වීඩියෝ එකෙන් පස්සේ දානවා. වලව්වේ වත්තේ තිබුණු ගස් මොනවද? පුතලට පැහැදිලි නේද මොනවද තිබුණේ? ඔයගොල්ලෝ මෙන්න මේවා ලියුවාම ඇති. පේරගස්, ඒ වගේම කහට ගහ. හරිද? ඊට පස්සේ තව තියෙනනම් ඒවා ගලපලා ලියන්න. කහට ගසර ගියේ කුමන වැලද? මොකද පුතේ කහට ගහට ගියපු වැල? බුලත් වැල නේද? හරි. මී කලයේ තිබුණු තැන තිබුණේ කුමන ගස්ද? මොනවද තිබුණේ මතකද ඔයගොල්ලන්ට? මතකයි නේද? මනත් තිබුණේ කජු ගහකුයි පැණිවරකා ගහකුයි තමයි තිබුණේ. ඊට පස්සේ බලන්නකෝ, සුනිල් වැටෙන් තැන ගියේ කොහෙටද? ඇඹුල් පේර ලන්දට. ඔහු ඇඹුල් පේර දමා ගත්තේ කුමන තැන් වලටද කියලා අහනවා පුතේ. කලිසන් සාක්කු දෙකට සහ කමිසේ ඇතුලේ ඉඟ වටා තමයි මෙයා දාගත්තේ. ඊට පස්සේ තියෙනවා මේකේ සංඥක අක්ෂර සහිත වචනයක් ඡේදයෙන් සොයා ලියන්න. ඔයාලා දන්න සංඥක අක්ෂර කීයක් තියෙනවද? මේ සංඥක අක්ෂර පහක් තියෙනවා. මොනවාද ඒවා? ගා, ජ, ඩ, ද, ම්බ. මේ බලන්න, මෙන්න මේකේ තියෙන විදිහට බලන්න පුතේ. පේනවද? මෙන්න ඒවා තමයි සංඥක අක්ෂර. එතකොට මෙන්න මේ සංඥක අක්ෂර එකක් යෙදිලා තියෙන වචනයක් තියෙනවා පුතේ. ඒ වචනේ ඡේදයෙන් සොයලා ලියන්නයි තියෙන්නේ ඔයාලට. පැහැදිලි නේද? හොඳයි. එනවා අපි ඊට පස්සේ පුතේ යනවා තව යාකරන්නත් එකක් මම පුතාලට එවනවා බලන්න. මෙතන තියෙන පුතේ බුලත් වැල ගිය, මී කලයේ තිබුණු ඇඹුල් පේර, වලව්වේ මී පැණි එක පසක, අනිත් පස්සේ තියෙන ලන්ද, රසය, වත්ත, කජු ගස, කාට ගස. පුතාලා පාඩමක් හොඳට කියවලා මේක යාකරන්න ඇතිනේ. හැබැයි යාකරනකොට අනිවාර්යෙන් පැහැදිලිව ලියාගෙන රූලක් තියලා යාකරන්න. හරිනේ? එහෙනම් හැමෝටම අයබෝවන්.